විහාරාධිපති පූජ්‍ය බාලකල උපතිස්ස ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි උත්සවය පැවැත්වුණේ. ප්‍රධාන සැමරුම් උත්සවයට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජපාන පාර්ලිමේන්තුවේ කතෝරි ප්‍රදේශයේ මහජන නියෝජිතයවන ගතකවා හජිමේ, ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා යන මහත්වරුන් එක්ව සිටියා. පිරිස පිළිගැනීම සිදු කළේ පූජ්‍ය තලංගල්ලේ සෝමසිරි ස්වාමින් වහන්සේ. මෙම විහාරස්ථානය පිළිබඳ නිර්මාණය කළ වෙබඩවිය ජනගත කිරීමද සිදුුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබ පැතුම් පණිවුඩේ ඉදිරිපත් කළේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතායි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණා. විචිත්‍රාංග රැසකින් උත්සවය පරණවත් වුණා. උත්සවය සඳහා පැමිණි පිරිස වෙනුවෙන් විහාරස්ථාන පරිශ්‍රයේ දන්සලක්ද පැවැත්වුණා.